අයිබෝන් ඔබ කන්නේ ස්වාධින රූපවාහිනී රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් පුවත් සිරස්සල කොරෝනා පොකුරට 214ක් එක්වෙද්දී 293ක් සුවය ලබයි බෝගම්බරින් කොරෝනාව නගරයට ඒම වළක්වන්නත් කඩිනමින්ම පියවර බස්නාහිරින් පිටවීමේ තහනම හෙට රයින් අවසන් හුදෙකලා තැන්වල නීතිය තදින්ම වරායේ තදබදය නැති කරන්න සති අන්තයේදීත් වරාය තදින්ම වැඩ පැය 24කදී ලොවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් ගණන ඇමරිකාවෙන් දේශීය ප්‍රවෘත්ති මරදාන කොළඹ කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය වේල්ල වීදිය සහ කැලණිය ප්‍රදේශ ලබන සඳා උදෑසන 5 සිට හුදකලා කෙරෙන බව යුද හමුදා ප්‍රතිලිතන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙනවා දිවයිනේ පොලිස් වලදහරි වසම් පහක් මේවන විට සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තිබෙනවා. එම ප්‍රදේශ අතරට බස්නාහිර පළාතේ පොලිස් වසම් 23ක් අයත්. මෙම ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරන පිරිස අතරංගුට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ගුවන් හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව විශේෂ ගුවන් මෙහෙයුම්ද ඊට සමගාමීව ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 22 දෙනෙකු නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් එම මෙහෙයුම්වලදී අතරංගුට ගැනුණා. පීය දිනේත් පෙරේදා දිනේත් විශේෂ ගුවන් මෙහෙයුම් සහ ඩ්‍රෝන තාක්ෂණිය උපයෝගී කරගෙන මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කළා. ඒ ආකාරයටම එම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා නිරන්තරයෙන් ඉදිරියටත්. හුදෙකලා කරන ලද ප්‍රදේශවල සංචාරන සීමාවන් වලට පටහැනිව කටයුතු කරන පුද්ගලයන් ගැන සොයා බැලීමට මට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුලට පැමිණීමට ඕනෑම අවස්ථාවක මේ මොහොතේ වුණත් අවස්ථාව තියෙනවා. පිටවීම සම්බන්ධයෙන් තමයි සීමාව තියෙන්නේ. සීමාව හෙට දින රාත්‍රිය අවසන් වෙනවා. උදේකලා කරපු ප්‍රදේශ ඇරෙන්න අනිත් ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. දිවයිනේ මාර්ගවල විදුලි සංඥා පෝරුව අසල සැරිසරන යාචකයන් පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා. ලංකාවේ ප්‍රධාන නගරවල සංඥා ලාම්පු අසල සිටින යාචකින් පිළිබඳව යම් ආකාරයක සමාජ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මොවුන් නිසා රෝග ව්‍යාප්තියක් සිදු වීමට පුළුවන් බව. ඒ වගේම අපි මෙම යාචකීන් බොහෝ දිනක් පිළිබඳව සොයා බැලීමේදී පෙනිගොස් තිබෙන්නේ ඔවුන් සැබෑ යාචකීන් නොවන බව. ඔවුන් යම්කිසි වෘත්තියක නැත්නම් බිස්නස් එකේ යෙදෙන බව. ඔවුන්ගේ හාම්පුතාට මේ මුදල් එකතු කරලාගෙන ගොස් දෙන බව වාර්තා වෙන්නේ. එම නිසා මෙම යාචකීන් සම්බන්ධව ක්‍රියා කිරීමට අපි විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනවා. සැබෑ යාචකීන් අඳුරගෙන ඔවුන් යම් ආකාරයක සමාජ සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන සමග සාකච්ඡා කර එවැනි මධ්‍යස්ථානවලට ගෙන යාමටත් ඒ වගේම සිගමන ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යන යාචකින් අත්අඩංගුවටගෙන ජාතික මම්මාවත් පනත සහ ලංකාවේ අපරාධ නීතිය යටතේ අයුතු අවහිරය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනේ තවත් කොරෝනා ආසාදිතයන් 214 දිනකු හඳුනා ගැනුණා. මේ අතර කොරෝනා ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් 293 දිනකු සුවය ලබා පිටව ගියා. දිනේ තුල මෙරටින් කොරෝනා ආසාදිතයන් 468 දිනක හඳුනාගෙනුණා. ඉන් වැඩිම ආසාදිතයන් පිරිස වූ 282 දිනක වාර්තා වී තිබුණේ කොළඹ ප්‍රදේශයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 43 දිනකුද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දිනකුද ඊයේ හඳුනාගත් පිරිසට ඇතුළත්. අද දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 204 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 16405ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5028ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ 458 දිනකු පසු වන අතර අද දිනේ තවත් ආසාදිතයන් 293 දිනකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මේ දක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11324ක්. ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා මරණ පහත ඇතුළුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 53ක් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. කරන්තෙනිය ඌරගස්මන් හන්දිය පොලිස් වසමෙන් කොරෝනා ආසාදිතයන් දස දිනක හඳුනා ගැනීමත් සමග ඌරගස්මන් හන්දිය උතුර හා දකුණ වල් ඉඟුරු කැටිය හා යටකල යන ග්‍රාම නිලධාරී වසම්වල සංචරණීය සීමා කර තිබෙනවා.
කලුතර මහාධිකරණ සංකීර්ණයේ කාර්යමණ්ඩලයේ අයකු කොරෝනා ආසාදිතයෙකු ළඟින් නැසුරු කර ඇති බව තහවුරු වීමත් සමග කලුතර මහාධිකරණ විනිසුරුවරයා ඇතුළු 50 දෙනෙකු සයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙනුණා। कोरोना वैरस आसादित वो गंपह नागरिक मंत्री वर बिंद दर्वाद्ञातीट कोरोना वैरस आसादने वे मंत्री वर समीपत मीन एक्सिया हेट दिन पीसीआर परीक्षण लकीरी मीन अणुव कोरोना वैरस गुदरू पोलिस निदारी पीबंद रजय दरसल के लकदाव बसनाहिर पलाबार ज्येष्ठ नियोज पोलिस्पति देशबंधु तेनकोन महता प्रकाश कला गंपह मेदकम सिरे सुनंदाराम विहारस्थान पवत्वाज्ञान पोलिस निलधारी संदहाबू निरोधायन मध्यस्थान पहासुकम पिलिबंद स्वापेलिमटेक्वेमीन ए महता मे पव संदहन कला पोलिस निर्धारण अतर में वैरस व्याप्ति मेलखर राशि इवागेम ओं समग आश्रित कटित कर सील पोलिस निर्धारण विशेष निरोधा मध्यस्थान वैरस शिशु निर्धारण अतर व्याप्ति मेलखीमें शुभ साधन संबंध निरंतर स्वाबल कटित करना निर्धारण अतिविच हिदस पी एम सदा विनपलाली अलते पोलिस निर्धारण पोलिस वाली महजनता सेवावान अखंडवम अडुअक्नमति पात्र अवश्य पीवर आरंभ तमुत्तेगम पहलगम पोलिस अभ्यास विद्यालय निरोधायन मध्यस्थाने अणुहादेनकु पीसीआर परीक्षण यमुला एम मध्यस्थाने यमुकर सिटी कोलंब राजकारी कटियुतुवल निरतवु कोरोना आसादित पोलिस निलधारींगे आश्रित्यान बिसदेनकुट सिदुकल पीसीआर परीक्षण इन दाहदेनकु कोरोना आसादित्यान बव तहवुरु वीमिन अणुतुरुवाई मेत्र बंधनाकार वलिन मेदक्वा कोरोना आसादित्यान तुंसे विसि नवदिनकु वार्ता वी अति बव बंधनाकार कुमसारिस जनरल तुषार उपुलदेनिय महता पवसनवा इट बूस बंधनाकारेन वार्तावु आसादित्यान 44 दिनात एतुलात मेतेक वार्ता वी अति कोरोना आसादित्यान गे पलमुहा देवन आश्रित्यान 30000क पमन स निरोधायनयट लक्कर तिबेनवा एमेन्म त्रिविध हमुदाव पालने करन निरोधायन मध्यस्थान 32क तुल पुद्गलीन 2956 दिनकु निरोधायनिय वी मिनिसिटिनवा दोहा कटार सिट पुद्गलीन 45 दिनकुद चेन्नई सिट पुद्गलीन 32 दिनकुद दिवेनट पमिनिया एम पिरिसद निरोधायन मध्यस्थान कराय मुकिरीमटई कटियुतु केरुने मेतरीये दिनिय तुल मेरटदी पीसीआर परीक्षण 9575क सिदुकल बव सौख्यांश पवसनवा बेरुवल मरदान लेल्ल मास्रित दीवर कर्मांते दिन दीवर यात्रा हिम्यान्गे पीसीआर परीक्षण सिदुकिरीमट सौख्यांशगत उत्साहयान व्यर्थव गिया अदाल परीक्षण सिदुकिरीम मगहरिमीन एम पिरिस पलायाम निसा मिमतात्वे एतिपूबवै सौख्यांश पवसान्ने बेरुवल पोलिसिये मेहियवीमेन प्रदेशीय वटला दीवरीन देसीकगे पमन पीसीआर परीक्षण सिदुकल बव कलुतर दिस्त्रिक परिपालन महजन सौख्य परीक्षक आरपी सिंह बहुमहता संदहन कला मेत्र दीवडियाव रोगियन पेरण रोगीन निसि प्रतिकार संधा कडिनमीन युमुवेयुतु बव सौख्यांश अवधारणीय करनवा एवनी रोगींट कोरोना रोगे आसादने वोहोत देटी बलपैमा केल्लवीमे प्रवणताव्याक पवतिन बवाई बोनवन रोगांशे नियोज अध्यक्ष जनरल विशेषज्ञ वैद्य चंपिका विक्रम सिंह महात्मिय पवसान्ने कोविड व्याप्तियत एक्कम दीवडिया रोगींगे संकुलता वेडी वेला तीनवा सीनी मट्टम वेडी नंग एतिवेन दे तमाई अपिट बोहो विट बमणियान वगेनो उखारे वगेनो बड़े वेदना वक्यनो पपु तदवीम वगेम हुस्म गणीमे अपहस्तवेन पुलवा सीनी मट्टम अडुना एपिट कैरकिल वगेन सी अड़गति वगे दटंगन संहार विलावट वलिपो वगे एतिवेन पुलवा मे रोग लक्षण तीनों बलागे निप वहाम प्रतिकार संधा योगवेन्नो वराये तदबदे अवमकरमें सति अंतेदीत बहालू निष्काशन कटयुत सिदुकिरीमट तीरने कल बव अतिरेक रेगु अध्यक्ष जनरल सह माध्य प्रकाशक सुनील जयरत्न महता पवसनवा सीट पनसतक बदुआदाय रटट लबादे श्रीलंका रेगुआई एनुव वसरकट रेगुव रुपयल ट्रिलियन आसन मुदला जातिक आदाय मटिकवा कोरोना व्याप्ति समक पसुकिय दिनवल बहालूम निष्काशन कटयुत वलट बाधाय लबुना गुडगे सेति बहालुम कडिनमिन निष्काशनीय किरीम संधाय सतियंते सेवावद आरंभ करन्ने मे वराय रेंदिला तीन बहाल विशाल प्रमाण निष्काशने किरीमट अवकाश सलसीम एवगेम ए मगिंग वराय तदबदे अड़ किरीम जाति आर्थिक शक्ति अक्लबादीमट कटयुत किरीमट तयापि प्रयत्ने ये संधा अभी निर्धारिंग नियमित स्थान वल स्थापने करला तीनो अनित आयतन तपिटिताम सहयोगे देनो विशेष श्रीलंका वराय अधिकारी पोलिसिय सौख्य अंश इसीलु देनागेम सहाय मे कटयुत पवत्वागने यम तमै अपे अभिप्राय රටවාසී හා ලෝකවාසී ජනතාවට සෙත්පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි මහා සෑ පුදබිමේදී ආගමික වතාවත්වල නිරත වුණා
රුවන්වැලි මහසෑ පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේකම හේමරතන සාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහසෑයේ කපුරුක් පූජාවට හා අෂ්ටඵල චතුමතුරු පූජාවට ජනාධිපතිතුමා එක්වූයේ ඉන් අනතුරුවයි. රුවන්වැලි සෑය අභියසදී සෙත්පිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරුණා. රුවන්වැලි සෑය වෙනුවෙන් ආලෝක පූජාව පැවැත්වීමද සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. කොරෝනා මර්ධන වැඩසටහනට එක්ව සිටින සෞඛ්‍ය හා ආරක්ෂකයන් අංශවල පිරිස වෙත ආශිර්වාද කිරීමද පූජ්‍ය පල්ලේකම හේමරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. වාතිගන්හාතු මුත්තමං ආදාය ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා. නිහඬ මාර්යා ලෙස හැඳින්වෙන දියවැඩියා රෝගයේ අඳුරු ප්‍රතිපාක පිළිබඳ මේ කෙටි සටහන අප නියෝජිත ගයන් ඇල්ලේ කොටගෙන. අද ලෝක දියවැඩියා දිනය. අපේ රටේ නාගරික වැඩිහිටි ජනගහනයෙන් 35%ක් හරියටම කිව්වොත් ඒ ජනගහනයෙන් 3න් 1ක ප්‍රමාණයක් දියවැඩියාව කියන මේ අඳුරු වලාවට ඔබ දන්නවද? පැණිරස කන්න බොහෝ දෙනා කැමති. ඒ නිසාමයි පැණිරස කෑම වලට අද ලෝකේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ. නමුත් ඒ පැණිරසයට මුවා වී ඇති තිත්ත ඇත්ත ගැන ඔබ දන්නවාද? දකුණු ආසියාවේ අපි ඉපදිලා ඉන්නෙම ඒ කියන්නේ අපේ ඥානවල ස්වභාවය අනුව අපි දියවැඩියාට ගොදුරු වෙනවා. දියවැඩියා රෝගින් ප්‍රතිශතයක් විදියට ගත්තහම අපි හිතනවා ජනගහනයේ විශේෂයෙන් නාගරික වැඩිහිටි ජනගහනයේ 25%ක් පමණ දියවැඩියායෙන් පෙළෙනවා කියලා. ඒ දියවැඩියා විදියට අඳුනගත්ත පිරිස. අපි තව හිතනවා තවත් 5%ක් කොයිට වඩා වැඩි ප්‍රමාණයක් දියවැඩියාව තියෙනවා. ඒ අය දියවැඩියා තියෙන විදිහ දන්නේ නැහැ. එහෙමත් ඉන්නවා කියලා. තවත් 5%ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දියවැඩියාව සඳහා ප්‍රවණතාවයක් අපි කියනවා ඉම්පෙයර්ඩ් ග්ලයිසීමියා කියලා වැනි තත්ත්වයකින් පෙළෙනවා කියලා. මේ ආකාරයෙන් බලනකොට වැඩිහිටි නාගරික ජනතාව 35%ක් පමණම දියවැඩියාවෙන් පෙළෙනවා හෝ දියවැඩියාව සඳහා ප්‍රවණතාවයක් සහිත තියෙනවා කියලා අපි හිතනවා. ඒ කියන්නේ මේක ජනගහණයෙන් නාගරික ජනගහණයෙන් 3න් 1ක් මේක ඉතා නරක තත්ත්වයක්. අද වන විට සීනි සහිත ආහාර අපේ ජීවන රටාවට නැතුවම බැරි තරම් ලං වෙලා සැබෑවටම සෞඛ්‍ය අංශ සඳහන් කරන පරිදි පුද්ගලයෙකුට දිනකට කොපමණ සීනි ප්‍රමාණයක් පරිභෝජනය කළ හැකිද? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් නම් දවසකට සීනි තේ හැඳි 6ක ප්‍රමාණයක් තමයි ශරීරයට ගන්න පුළුවන්. දරුවෙක් ගත්තාම දරුවෙකුට පුළුවන් සීනි හැඳි 3යි 4යි අතර ප්‍රමාණයක් තමයි දිනකට ශරීරයට ගන්න පුළුවන් වෙන්නේ. මේ සීනි තත්ත්වයේ වැඩි තත්ත්වයක් තියෙනකොට සාමාන්‍යයෙන් ඕනෑම ආසාදනයක් අපිට හැදෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. මොකද අපේ ඇඟේ තියෙන ප්‍රතිරෝධ තත්ත්වය හුඟක් අවම වෙන නිසා. ඉතින් මේක නිසා තමයි දියවැඩියා රෝගියෙකුට මේක ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද මේම රෝගියෙකුට මේ කොරෝනා තත්ත්වය ඇති වුණොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ට සංකූලතා හැදෙන්න තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. ඉපදුනොත් කවදම හරි මැරෙන්න ඕන හින්දා ඩයබටික් වගේ ටිකක් නම්බුකාර ලඩක් ඇදලා මැරෙන එක ආඩම්බරයි කියලා සමහරෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි නිකමට හරි ඩයබටික් එහෙම නැත්නම් දියවැඩියාව වැළඳුනාම තමයි ඒ අයට දෙවියෝ සිහි වෙන්නේ. දියවැඩියාව නිසා තමන්ගේ කකුල ඇඟිල්ලෙන් ඇඟිල්ල කපලා අවසානයේ සම්පූර්ණ කකුලම කපලා දානකොට ඔන්න මේ අය අවදි වෙනවා. මරු විකල්ලෙන් වගේ දියවැඩියාව හොඳ කරගන්න කියලා දහස් ගණන් වියදම් කරලා බෙහෙත් ගන්නවා. හැබැයි ඒ වෙනකොට ප්‍රමාද වැඩි. එසේනම් අප සිදු කළ යුත්තේ දියවැඩියාව නම් වූ සතුරා පැමිණෙන්නට පෙර ඔහුට මුහුණ දෙන්නට සූදානම් වීමයි. එවිට ඔබට මේ විදිහට කඳුළු සලන්නට සිදු නොවනු ඇති. මහනුවර දිස්ත්‍රික් සමාජයේ යටිතල පහසුකම් සංවර්ධන කමිටුව අද රැස් වුණා. ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී
බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිතව කොරෝනා රෝගීන් ඉහළ යා හැකි බව මෙහිදී හෙළි කෙරුණා. බන්ධනාගාරයෙන් නගරයට කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුවට කෙහෙළිය රමුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගම යන අමාත්‍යවරුන්ද සහභාගී වුණා. සමාජයටදලා පහසුකම් කමිටුව විදියට අපි දිස් රට පුරා ගිහිල්ලා ගැටලු හඳුනාගෙන අයවැයෙන් ඒවට දෙන්න ඕනේ සහන ලබා දෙන ගමම්ම ඉදිරි කාලයේ කරන්න ඕනේ සැලසුම් ටික අපි නිර්මාණය කරනවා. මොකද පාසලේ ගොඩනැගිලි තිබිලා වැඩක් නැහැ, දක්ෂ ශිෂ්‍යෝ ඇති වෙන්නේ නැහැ, වෘත්තීය පුහුණු ආයතන තිබිලා වැඩක් නැහැ, ඒවට දරුවෝ නැත්. මේ සමාජය ඇටිදලා පහසුකම් කියන කාර්යයට දා වැඩි අවධානයක් අපි යොමු කළා. මේ සමාජය ගොඩනගන වක්කීම අද මේ කමිටුව හරහා රාජ්‍ය අමාත්‍යවරුන්ට බාර දීලා තියෙනවා. කිසිසේත් පාස්ත ෆේල්ද කියලා කියන කාරණයක් නෙවෙයි මේක. අධිකව ජනාධිපතිතුමා මේක දක්ෂ විදියට මේක පරිපාලනය කරනවා. UMP එක තමයි ෆේල්. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයදිත් ෆේල්. සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තු මැතිවරණයදිත් ෆේල්. සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තු ඇතුළතදිත් ෆේල්. මොකද සෞඛ්‍ය නිර්දේශවලට කලින් බොන්න ඕනේ බෙහෙතක් කියනවනේ. ඒතර එහෙම කියන එක නේද පාස්. කළුතර සෞඛ්‍ය විද්‍යායතනය සඳහා PCR යන්ත්‍රයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සිය මන්ත්‍රී වැටුප සමගින් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළා. හොරණ පූර්වාරාම විහාරාධිපති පූජ්‍ය උඩුකල්මුටේ චන්දවිමල ස්වාමින් වහන්සේ හා කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ෙක්ව සුවසරණ සෞඛ්‍ය අරමුදල ආරම්භ කළා. ඒ PCR යන්ත්‍රයක් ලබා ගැනීම සඳහායි. සංජීව එදිරිමාන්න මහතාද මෙසේ මුදල් පරිත්‍යාග කළේ අදාළ යන්ත්‍රයේ මිලදී ගැනීම සඳහා තමන්ගේද දායකත්වයේ කරමින්. PCR යන්ත්‍ර මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් වැය වෙනවා. කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේට PCR යන්ත්‍රයක අවශ්‍යතාවය පිළිබඳව ලොකු සමාජ කතිකාවතක් කළුතර සමාජය තුළින් නිර්මාණය වුණා. ඒ අනුව එවන්නක් මිලදී ගැනීම සඳහා සමාජයෙන්ම මතවාදී නිර්මාණය වෙලා ඒකට අවශ්‍ය මූල්‍යමය ශක්තිය සම්පාදනය කර ගැනීම වෙනුවෙන් කණ්ඩායමක් ගොඩනැගුණා. මුදල් එකතු වෙමින් පවතිනවා. ඒ අතර මේ සංකල්පය ආරම්භ කරන මොහොතේදීම Facebook සටහනක් මා දුටුවා. දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ මාසික වැටුප මේ සඳහා පුළුවන් නම් පරිත්‍යාග කරන්න කියලා ඒ පෝස්ට් එක දුටු සැනින් මම මගේ ප්‍රතිචාරය දැක්වුවා. මොකද එහෙම සමාජ ඉල්ලීමක් තියෙනවා නම් අපිට බැරි කමක් නැහැ ඊට අනුගතවන්න. මම කොහොම මම ඒක කරන්නම් කියලා සහ ඒ වෙනුවෙන් මෙතනින් එහාටත් කරන්න පුළුවන් හැමදේම කරනවා. කල්පිටිය මුහුදු තීරයට මියගිය මිනිමුතු මෝරෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබෙනවා. මෙම මෝරා කිලෝග්‍රෑම් 2000කට ආසන්න බරකින් යුක්ත බවයි වාර්තා වන්නේ. මෙම සත්වයාගේ දිග අඩි 20ක් පමණ වෙනවා. මීට දින කිහිපයකට පෙරද මිනිමුතු මෝරෙකු මෙම වෙරළ තීරයට ගොඩ ගසා සිටියේදී නිරුපද්‍රිතව යළි ගැඹුරු මුහුදට රැගෙන යාමට දීවරීන් ක්‍රියා කළා. එම මෝරා මෙසේ මිය ගොස් ඇති බවටයි දීවරීන් සැක කෙරෙන්නේ. මෙත්‍ර තිසමහරාම යෝධ වැවාසන්නේ ඝාතනය කර තිබූ කිමුලන් දෙදෙනෙකුගේ සිරුරු හමු වී තිබෙනවා. මේ දිනවල යෝධ වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් කිමුලන් දීවරින්ගේ දැල්වලට හසුවන බව ගම්වාසීන් සඳහන් කරනවා. එවැනි කිමුලන් දෙදෙනෙකු මේ අවුරින් ඝාතනය කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. කොරෝනා ව්‍යසනය පැවති අද ජනතාව කෘෂි කර්මාන්තයෙන් සන්නද්ධ කිරීමේ වැඩසටහන් රැසක් රටපුරා ක්‍රියාත්මකයි. සෞභාග්‍යා ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශුවේ ගෙවතු වගා 3200ක් ආරම්භ කෙරුණා. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශුවේ ග්‍රාම නිලධාරී වසම් 64ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා. එළවලු වගාව සඳහා අවශ්‍ය පැල හා බීජ ලබා දීම මේ යටතේ සිදු කෙරෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞල් සඳහා බීජ හා පැල ලබා දීම සිදු කෙරුණේ දිස්ත්‍රික් ලේකම් WA ධර්මසිරි මහතාගේ මූලිකත්වයෙන්. දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මේ වන විට ගෙවතු වගාව ආරම්භ කර තිබෙනවා. ඔවුන්ට සහාය වීම සඳහායි මෙසේ බීජ හා පැල බෙදා දීම සිදු කෙරුණේ. මේ අතර කාලේ ලැබදුව පොහොර කබඩාව රාජමාත්‍ය මොහන්ද සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. පොහොර බෙදා හැරීම සිදු වන ආකාරය පිළිබඳ රාජමාත්‍යවරයා විමසා බැලුවා. මහකන්‍ය සඳහා අවශ්‍ය පොහොර කිසිදු හිඟයකින් තොරව ලබා දෙන ලෙසටයි මෙහිදී උපදෙස් දුන්නේ. මෙන්න දැන් ලැබුණු පුවතක්. තවත් කොරෝනා ආසාදිතයන් 175 දෙනෙකු අද පස්වරුවේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මේ දක්වා මිනුවන්ගොඩ පෑලියගොඩ කොරෝනා පුකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13084ක්. දනවදහනේ විදේශ ප්‍රවෘත්ති වෙත
ඊයේ දිනය තුලදී ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 183,527ක් හඳුනාගත් බව එරට සෞඛ්‍ය අංශය පවසනවා. මෙය දිනක් තුල ලෝකයෙන් වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බුද්ධාංශ නිලධාරීන් 130 දෙනෙකුටද කොරෝනා වෛරසය වැළඳි ඇති බව වාර්තා වනවා. ඒ පසුගියදා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට එක් වූ බුද්ධ නිලධාරීන් බවයි පැවසෙන්නේ. මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1,64,364ක්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමිනී සිව්දෙනෙකු යැවීමට සැලසුම් කළ මෙහෙයුම අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කල්දෙමීමට සිදු වූ බව නාසා ආයතනය පවසනවා. ගගනගාමිනී රැගත් ක්‍රූ ඩ්‍රැගන් යානය අද ගුවන්ගත කිරීමට නියමිතව තිබුණා. එටා සුලිකුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩාවට ඉහළින් තද සුළං හමායන බවට කාලගුණික අංශ අනවැකි පළ කිරීමත් සමගයි අභ්‍යවකාශ මෙහෙයුම දිනකින් කල්දෙමීමට තීරණය කෙරුණේ. නාසා ආයතනය සහ ස්පේස් එක්ස් එක්ව මෙම චාරිකාව සන්නිධාන කළා. මෙහෙයුමට ඇමරිකානු ගගනගාමින් තිදෙනෙක් සහ ජපන් ජාතික ගගනගාමියෙක් එක්ව සිටිනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.